මහිතන කතා බොහෝ ප්‍රමාණයක් ඇහුම්කන් දුන්නා. ඒ වගේම ජනාධිපතිතුමා තවත් රැස්වීම් කීපයකට යන්න තියෙන නිසා අපිට වැඩිය කරුණු කතා කරන්න පුළුවන් කමක් නැහැ. අපේ ශ්‍රේහාන් සේමසිංහ මැතිතුමා ඉතාමත් හොඳින් පැහැදිලි කරා මෙරටේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුවක් යටතේ ආර්ථිකය වැටිච්ච වෙලාවේ ආර්ථිකය නැගිට්ටුවේ කොහොමද කියන එක කිව්වා. ඒ විතරක් නෙමේ, නැගිට්ටපු ආර්ථිකය ඉතුරු අවුරුදු පහේ කොහොමද අපි ඉතුරු ටිකත් මේ ජනතාවට සහන ලබා දෙන්න කියන එකත් ශ්‍රේහාන් සේමසිංහ මැතිතුමා මතක් කරා. එනිසා මම මේ ආර්ථික කාරණා ගැන මතක් කරන්න. ඒ ආර්ථික කාරණා අපිට විශ්වාසයක් තියෙනවා. මොකද්ද? වැටිච්ච අපිට හයිය දුන්නනම්, වැටිච්ච අපිව නැගිට්ටුවනම් 21න් පස්සෙත් නැවත වතාවක් මේ රට වැට්ටවන්න නැතුව ශක්තිමත් කරන නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒ නිසා තමයි පක්ෂපාත ජාති ආගම් කුලමල ભેදකින් තොරව අපි සියලු දෙනා එක වේදිකාවක හිටගත්තේ, එකට අත්වල් බැඳගත්තේ වෙන බලාපොරොත්තුවක් ඇතුව නෙමෙයි. අපිට මතකයි වැටිච්ච වෙලාවේ වින්ද දුක, වැටිච්ච වෙලාවේ තිබිච්ච අමාරුව, ගොවියා වින්ද දුක අපට මතකයි. එහෙමනම් අද අපි පක්ෂපාත ભેද අමතක කරේ රට දියුණු කරන්න, රට ජයග්‍රහණය කරන්න. ඒ නිසා තමයි අනුර කුමාර රට අනුරට කියලා කියනකොට රනිල් වික්‍රමසිංහ වේදිකාවේ මොකද්ද කියන්නේ? රනිල් වික්‍රමසිංහ වේදිකාවේ කියන්නේ පුළුවන් ශ්‍රී ලංකා කියලා. පක්ෂපාත ભેදකින් තොරව මේ රට දියුණු කරන්න පුළුවන්, නැගිට්ටවන්න පුළුවන්. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහගේ වේදිකාවේ පුළුවන් ශ්‍රී ලංකා කියලා රටක් නැගිට්ටවන්න, රටක් ගොඩදාන්න එතුමාගේ වැඩපිළිවෙල තියෙන්නේ. අපි දැක්කා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයයි අනික් ප්‍රධාන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය බැලුවාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය බොහොම සරලයි. හැබැයි සරල වුණාට ඒක ප්‍රායෝගික වැඩපිළිවෙලක් දෙන්න පුළුවන් දේවල් ටිකක් මේ රටේ අනාගතය වෙනුවෙන් කරන්න ඕන ටිකක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නේ. හැබැයි අනිත් අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ගත්තාම දෙන්න බැරි බොහෝ දේවල් තියෙනවා. අපි ඈට එක දෙයක් මතක් කරන්න ඕනකම තියෙනවා. මේ රට සැප්තැම්බර් මාසේ 21 වෙනිදා රට බාර දෙන්න ඕනේ කරන්න පුළුවන් මිනිහෙකුට මිසක් කවදාවත් බලයක් ලැබිලා නැති, කවදාවත් රටක් පාලනය කර නැති අඩුම තරමේ සමහර වෙලාවට සමහර අපේක්ෂකයෝ ඉන්නවා. ප්‍රාදේශ සභාවක සභාපතිවත් වෙලා නැහැ. අමාත්‍යංශක නම් හිටියා අවුරුදු එකහමාරක් වගේ. හැබැයි රටක් කරලා නැති, වැඩේ කරන්න දන්නේ නැති අය හැබැයි බොරුවට කතා බහ කරන අපට පේනවා. ඒ නිසා අපි මේ අනුරාධපුරේ ඉඳන් කැකිරාව ඉඳන් අපි කෑ ගහලා කියනවා මේ රට මොකද්ද? සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අනුරාධපුරයේ සමස්ත ජනතාවගෙන් අනුරට ඉඩක් නැහැ, සජිත්ට ඉඩක් නැහැ. අනුරාධපුරයේ හයිය තියන්නේ රනිල් වික්‍රමසිංහටයි කියන එක අපි තාමත් පැහැදිලිව මතක් කරනවා. ඒ මතක් කරමින් අපි මෙතනට පක්ෂපාත ભેදයකින් තොරව වගේ තව ඉතුරු දවස් ටිකෙත් ගෙයක් ගන්න අපි යන්න ඕනේ. තාමත් මේ පණිවිඩය තේරුම් ගත සියලු දෙනාටම තේරුම් කරලා දෙන්න ඕනේ. ඒ තේරුම් කරලා දීලා මේ රට නැගිට්ටවන්න, මේ රට ශක්තිමත් කරන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ස්වාධීන ලකුණ වෙච්ච ගෑස් සිලින්ඩරේ ඉදිරියේ කතරේ ගහන්න ඔබතුමාලා සියලු දෙනාම එකා වගේ සූදානම් වෙන්න කියලා මතක් කරමින් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජය වේවා, ගෑස් සිලින්ඩරයට ජය වේවා කියලා ප්‍රකාශ කරමින් මානියන්න ස්තුතියි.